නරියන් විසින් මිනිසුන්ව සපා කෑම දැන් බහුල වෙලා තියෙනවා. එවැනි නරියෙක් විසින් සපා කෑමක් ඊයේ හවස අගලවත් හැලම අඟුවත්ෙන් වාර්තා වී තිබෙනවා. ඒ අවුරුදු 64ක් වයස කාන්තාවක් තම නිවස පිටුපස ඇති තේ ඉඩමේ දරුණු නෙළමින් සිටින අවස්ථාවේ නරියෙකු විසින් හපා කෑමක් සිදු කර තිබෙනවා. නරියන් ගම් වැදීමෙන් මෙවැනි දේ සිදුවෙන බවත් මෙවැනි සපා කෑම නිසා ජීවිතේ පවා අහිමි වූ අවස්ථා දක්නට ලැබෙනවා. අගලවත්ත පවුල් සෞඛ්‍ය වෛද්‍යන්දාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මේ ප්‍රදේශයට මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර නිවෙස්වල සිටින සුනකයන් හට එන්නත් කිරීමද මේ අවස්ථාවේ සිදු කරා. මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට දැඩි අවධානය සිටින ලෙසත් මතක් කර සිටියා. දළුකඩන්න ගියා කට්ටිය හිව්වා නරියෙක් ආවා කියලා. ඉතින් මං හිතුවා එයා පල්ලි උදේ දැක්ක ඉන්නවා දුවනවා. ඉතින් කට්ටිය වටුණා පස්සේ උඩට නැගලා තියෙන නැග්ගට මේ දළු ගාලේ පේන්නේ. ඉතින් මං දළු කැඩුවා. මට තේරුණා කකුල අල්ලන බව. ඇල්ලුවාම මම බලනකොට නරිය මේ දළු ටික පාදලා බලනකොට මේ බිම ඉන්නවා මෙහෙම බදාගෙන මට දත නිවණිව. කලින් ඉස්සර නරි මේ ඉස්සරම හිටියා. ඔය ඊයේ පෙර තමයි අර කුකුල් මඩු ගොඩත් ඇහිලා ගිහිලා තියෙන. අර කට්ටිය වට කෙරුවානේ. ඉතින් දුවනවා හැමතැනම දුවනවා. ගෙවල් වලට රින් ගන්න හදනවා. ඊයේ ඉතින් ඒ නරිය හවස මම පෙර ඇහිලා ගෙදර ඇහිලා ස්පිටාලේ ගිහිලා බෙහෙත් විදගෙන ආවා. නවත්ත ගත්තේ නැහැ. වැටෑයි. ඉතින් කට්ටිය මේ අපි එනකොට මෙතන මේ මරලා තුණා. ඊට පස්සේ බෙල්ල කපලා හොඳට සීට් කරලා ඔක්කොම උදේ පොලිසියට ගිහින් දෙන්නේ කොහොමද ගිහින් දුන්නා. ලියවුනේ කැලේ පැන්නා. ආයි හවසරුව ආවයි ගන්න හතර මාර වාහනේ එලි. ඒ වල ළමයි තමයි ඉතින් අපිට දුන්න බෑනි මම. මේ මෙදෙණියේ ඉන්නේ මේ ඇට ගෑ ගන්න. අර අරේ උඩ දෙණි පැත්තෙන් එනවා සෑහෙන. මෙලි පැත්තේ ගාලි ළමයි කටි මඩ කරා ඒ ගොඩහට. ඒ ගන්න මේ පැත්තේ ගාලි හිටගෙන. ආයි ගන්න බොහන්නේ පෙරුණේ ඉතින් ආයි හවස ආයි අර පැත්තෙන් ආයි එනවා මේ. ආයි කන් දෙන්නේ ඇහලා ඔතින් මඩ ගත්තම. ඒ එනකම් නේද බල්ලු දෙන්නා කාලා තියෙනවා. බල්ලු දෙන්නෙක් ආවා මිනිස් අක්කිනේ කෝකේ ආය හැපැත්තේ ගෙදර. මේක කල්ලුත් මෙහෙම වෙලා තියනවද නෑ නෑ මේ අය පණිවට නරි ආවට පෙවගෙන හිටියේ කාවෙන්